අපි ආදරය කරද්දී අපි දෙන ජීවිතය අපි ආදරය කරන කෙනාට ඒක න අපිට කොයි විදිහට සැලකුවත් කොයි තැනකට අපිව පත් කළාද අපිට ආයෙමත් ගන්න බෑ. අවංක ආදරේ නම් එහෙමයි. වංක ආදරේ ඊට වැඩිය ටිකක් වෙනස්. දෙන හැමදේම ගන්නවා. හැබැයි අවංක ආදරේ කවදාක්වත් දෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජීවිතේ දුකින් ඉන්නවද ආදරේ නිසා? ජීවිතේ සතුටින් ඉන්නවද? සතුටින් ඉන්නව නම් සතුට බෙදාගමු. දුකින් ඉන්නව නම් දුක තුනී කරගමු. මේ තමයි දවසේ තියෙන ආදරණීයම ආදරණීයම පැය දෙක. ෂාය FM හිතට හිතක්. ප්‍රේමය අවසන් විය හැක. නමුත් කිසිම විටක තිබූ ප්‍රේමයට අවමන් නොකරන්න. ඒ මොකද? දන්නවද? කලක් ඔබත් ඒ ප්‍රේමය තුල ජීවත් වූ නිසා අහිමි වන හැම දෙයක්ම සතුටින් අත්හරින්න. අමතක නොකර ඔබ සතුටින් ඉන්න එකයි වැදගත්. කන්තලින් සෙව් ඒ විදිහට කියලා තියෙනවා. ඒක ඇත්ත. ඒක එසේ විය යුතුයි. සමහර දේවල් අපි අමතක කළා වගේ වෙලාවකට ජීවත් වෙනවා. හැබැයි තමන්ට තමන්ගේ හිත ගැන තමන්ගේ හිතේ විශ්වාසයක් එක්ක හොඳ කන්ෆිඩන්ස් එකක් තියෙනවා නම් තමන්ගේ ආදරය තමන්ට ලැබෙයි කියලා ඒ දේ විශ්වාස කරන්න. කවදා හරි දවසක ලැබෙනවා. අපි එපා කියලා කවුරු කොයි විදිහට අපෙන් ගියත් අපි හරිනම් අපි ආදරේ නම් අපේ ආදරේ අවංක නම් ආයමත් ඒ ආදරේ අපිට ලැබෙනවා. ඒක තමයි මේ ලෝකේ තියෙන ස්වභාවය. තරුවක්ව දුරින් නිඳ බැබලෙන්න මැනික කඩා වැටුණොත් පමණක්ම මගේ පපුවට බර වෙන්න. තරුෂ්ක නිමේෂ් එයා මගේ රූ. මම එයාට ගොඩාක් ආදරේ. ආදරය කරන අයට සතුටේදී අපිව ඕනේ නැති වුණාට ජීවිතේ ගොල්ලන්ගේ දුකේදී අපිට ඕනේ වෙනවා. අපි ඕනේ වෙනවා. ඒ නිසා ආදරය කියන්නේ හරි ප්‍රබල දෙයක්. තමන්ගේ ආදරේ හැම මොහොතෙම විශ්වාස කරන්න. ජීවිතේ මොන තත්ත්වයකටපත් වුණත් තමන් ආදරය කරපු කිසිම කෙනෙක්ව අත්හරින්න එපා. ඒගොල්ලෝ අපිව අත්හැරියට